අද දින 2024 පහයි 30 වෙනිදා අප මම අද නියෝජනය කළපු කැලණිවැලි ප්ලාන් වතු සමාගමට බලහත්කාරයෙන් ඇතුළත් වෙලා දන්දමිති සංග්‍රහයේ චෝදනා රාශියකට මදද කරුවන් ඉල්ම සම්බන්ධයෙන් නූරෙලිය පුරස්කාර පොලිසිය මගින් අද දින නූරෙලි මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ ප්‍රදේශයේ නූරෙලි ප්‍රදේශයේ තොණ්ඩමාන් අමාත්‍යවරයා ඇතුළු සංගකරුවන් රාශියකට විරුද්ධව අද ප්‍රථම වටම කරුණු වාර්තා කිරීමක් කළ අද දින දරු අධිකරණයේ එතන සිද්ධිය සිදු වුණේ පහිතිය මොකද අද දින පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරලා සැකකරුවන් රාශියකට විරුද්ධව වැඩිදුර කරුණු වාර්තා කළ ඉදිරියට සැකකරුවන් අත්අඩංගුවට ගරු අධිකරණ ඉදිරිපත් කිරීම සඳහා අද දින නුවරඑළිය වැඩබල්ල මහේස්ත්‍රාත්තුමා විසින් නියෝගයක් ලබා දුන්නා අගෝස්තු මාස 26 දින සියලුම සැකකරුවන් අත්අඩංගුවට අධිකරණ ඉදිරිපත් කරන්න කියලා ඒ සම්බන්ධයෙන් අද දින ජනාධිපතිනි නන්දකුමාර මහතා සමඟ මම සුරේෂ් ගාන නීතිඥ මහත්මයා ගරු අධිකරණයේ වෙනුවෙන් කැලණිවැලි වතු සමාගම වෙනුවෙන් පිණිස සිටින් කරලා ඒ කරන ලද ඉල්ලීම අනුව ගරු වැඩබල්ල මහේස්ත්‍රාත්තුමා විසින් වහාම මේ සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කර අන්න කියලා මේ මාසේ 26 වෙනි දිනට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දීමත් කළා. ප්‍රධාන සැකකරුවන්ගේ නම් ලයිස්ට් එක කොටක් කියන්න පුළුවන්. අතර අද දින තමයි ප්‍රථම වට පොලිසිය විසින් කරුණු වාර්තා කිරීම සිදු කරනු ලැබුවේ. හරියටම සැකකරුව කවුද කියන එක සම්බන්ධයෙන් අපිට ලේඛනය ලබා ගැනීමට අද නොහැකුණා. නමුත් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රදේශයේ ජීවන් තොණ්ඩමාන ඇමතිවරයා ප්‍රධාන සැකකරුවේ යුතුයි කියන ස්ථාවරය අපි සිටියා. ඒ සම්බන්ධයෙන් අපි ගරු අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව තමයි සියලුම සැකකරුව ගරු අධිකරණයට අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා වැඩබල්ල මහේස්ත්‍රාත්තුමා විසින් නියෝගය ලබා දීම සිදු කළේ.